ජීවිතයේ වයස අවුරුදු 60ක් යනු කායික ශක්තියෙන් පෙරහැමක් ලෙසින් සලකන යුගයකදී ඇමරිකානු ජාතික කාන්තාවක් වන ආචාර්ය කැති සොලිවන් මේවන විට වයස අවුරුදු 68 සපුරා තිබෙනවා. නමුත් ඇය ගොඩනගාගත් අරමුණු වයස ඉදිරියේදී බාලකලේ නැහැ. 1984 වසරේදී අභ්‍යවකාශ ගමනක් සම්පූර්ණ කළ ප්‍රථම කාන්තාව ලෙසින් වාර්තාවක් ලැබූ ඇය මේවන විට තවත් සුවිශේෂී වාර්තාවක් තබන්නට සමත් වී තිබෙනවා. ඇය ගෙවුණු සතියේ පැසිෆික් මහා සාගරයේ අඩි 35,000 ගැඹුරට කිමිදීමෙන් නව වාර්තාවක් තබනු ලැබුවා. මේ වන විට පැසිෆික් සාගරයේ ගැඹුරුම ස්ථානයන් වෙත ගොස් සිටින්නේ පුද්ගලයන් 7 දෙනෙකු පමණයි. ඒ අතරින් 1960 වසරේ එක්සත් ජනපද නාවික හමුදාවේ ඩොන් වොෂ් සහ ස්විට්සර්ලන්තයේ සමුද්‍ර විද්‍යාඥ ජැකිස් පිකාඩර් සහ ටයිටැනික් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජෝන් කැමරන් ප්‍රධාන වෙනවා. කැතීමේම ගැඹුරුතම ස්ථානයට පිවිසි 8 වැනි පුද්ගලයා මෙන්ම ප්‍රථම කාන්තාව ලෙසින්ද වාර්තාගත වෙනවා. 1951 වසරේ නිව් ජර්සීහි උපත ලද කැති ඇගේ ළමා කාලය ගත කළේ කැලිෆෝනියාවේ. ගමී ඉංජිනේරුවරයෙකු වූ කැතිගේ පියා තම දරුවන් දෙදෙනාට ස්වාධීනව වැඩෙන්නට ඉඩ දුන්නා. කැතිගේ සහෝදරයාට ගුවන් යානා පැදවීම පිළිබඳව උණ ඇති වූයේ වයස අවුරුදු 5 දී. කැතිමේ කාලයේ උනන්දුවක් දක්වනු ලැබුවේ සිතියම් කියවීමටයි. අපි දෙන්නා කුතුහලයෙන් හොයන විමසන හැම දෙයක් වෙනුවෙන්ම අපේ දෙමව්පියන් ඒ කුතුහලය පෝෂණය කළා. ඒ උනන්දුව තවදුරටත් ගවේෂණය කරමින් අපට යා යුතු මඟ පාදා දුන්නා. එදා අපි කුතුහලයෙන් දුටුදේ අද අපේ වෘත්තීය කේන්ද්‍රීය අවධානය යොමු වන තරම් පෝෂණය වුණේ දෙමව්පියන්ගේම මඟ පෙන්වීම නිසායි. එසේ නොවුනා නම් අපගේ විනෝදාංශය කාලය සමග මිය යන්නට තිබුණා. ඇය ලද පන්නරේ අතීතාවර්ජනය ගැන කැතී සඳහන් කළේ එසේයි. කැතී කුඩා දැරියක්ව සිටින මේ කාලයේදී ඇමරිකාව ගවේෂණාත්මක කටයුතු වෙනුවෙන් වැඩි අවධානයක් දක්වන ලද කාල පරිච්ඡේදයක් වුණා. කැතීගේ කුතුහලය නිසාම ඇය පුවත්පත් සඟරා රූපවාහිනී වාර්තා කියවීමට අතපසු කළේ නැහැ. එමෙන්ම මේ අවධිය වෙන විට ජැක් කුස්ටෝ විසින් ගගනගාමීන්ගේ ප්‍රතිරූපය ඇමරිකානුවන්ගේ මනසේ උත්තේජනය කරන යුගයක් වුණා. 1970 දශකය වන විට කැති විදේශීය භාෂාවෙන් අධ්‍යාපනයට මෙන්ම පෘථිවි විද්‍යාව පිළිබඳව උපාධි පාඨමාලාවක් හැදෑරීමටත් යොමු වෙමින් සිටි යුගයක් වුණා. මේ අවධියේ ඇමරිකා එක්සත් ජනපදය තුළ පිරිමි ආධිපත්‍ය පැවතුණා. මේ නිසාම ඇතැම් ශ්‍රේෂ්ඨ අධ්‍යයනයන් වලදී ඇගේ ඇඳුම් පැළඳුම් ගැන පිරිමි සගයන් ඔසුළු විසුළු කළත් ඇය ඒ ගැන වගකට ගත්තේ නැහැ. සම වයස් කණ්ඩායම් අතර මෙවැනි පුංචි පුංචි ගැටුම් තිබුණත් ඇගේ හැකියාවන් ඉදිරියේ මහාචාර්යවරුන් ස්ත්‍රී පුරුෂ බව සැලකුවේ නැහැ. ඒ නිසාම මහාචාර්යවරුන් අතර කැති භූවිද්‍යාවට දක්ෂතම සිසුවිය වූවා පමණක් නොව දක්ෂ නැවසකියෙක්ද වූවා. පෘථිවි අධ්‍යාපනය නිසා ඇයට පෘථිවියේ නුදුරු තැන් දැක ගැනීමේ කුතුහලය නිසාමත් ඇය නාසා ආයතනයට සම්බන්ධ වීමට ආයතන පතක් යොමු කළා. නාසා ආයතනයට සම්බන්ධ වූ ඇය සඳහන් කරන්නේ මගේ දෙනත ඉදිරියේ පෘථිවි කක්ෂය දැක ගැනීම මගේ අරමුණ බවයි. 1978 වසරේදී කැති නාසා ආයතනයට ඇතුළත් විය. ගගන ගාමින් ලෙස කාන්තාවන් බඳවා ගැනීමේ ප්‍රථම අවස්ථාවද මෙය විය. නාසා ආයතනයේ 35 වැනි පන්තියේ 6 දෙනෙකු අභ්‍යවකාශ වැඩසටහන් වෙනුවෙන් තෝරාගත් අතර ඒ අතරට එක්ව සිටි සැලි රයිට් අභ්‍යවකාශයට පියාසර කළ ප්‍රථම පුද්ගලයා ලෙසින්ද වාර්තාවක් තබන ලදී. ඒ 1983 වසරේදීය. 1984 වසරේ ඔක්තෝබර් 5 වැනි දින කැතීගේ පළමු අභ්‍යවකාශ ගමන සිදුවිය. STS-41G 1984 මෙහෙයුම යටතේ ඇය අභ්‍යවකාශගත වූයේ නාසා ආයතනයේ අභ්‍යවකාශ ෂටල වැඩසටහනේ 13 වැනි ගුවන් ගමන සහ අභ්‍යවකාශ ෂටල චැලෙන්ජර් වැඩසටහනේ 6 වන සංචාරය ලෙසිනි. කක්ෂීය ඉන්ධන පිරවුම් පද්ධතියක ශක්්‍යතාවය නිරූපණය කිරීම සඳහා අභ්‍යවකාශ යානයකින් පිටත්ව ගිය පළමු ඇමරිකානු කාන්තාව ලෙස කැති සුලමන් අභ්‍යවකාශ ඉතිහාසයේ වාර්තාගත කාන්තාවන් අතරට එක්ව සිටියා. 1990 වසරේදී හබල් දුරේක්ෂය දියත් කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයකටද ඇය සම්බන්ධ වූවා. පැය 532ක් අභ්‍යවකාශයේ ගත කළ කැති 2004 වසරේදී ඇස්ට්‍රොනට් හෝල් ඔෆ් ෆේම් සඳහා සිය නම ඇතුළත් කරගන්නා ලදී. තමන්ගේ අභ්‍යවකාශ ගමන් ගැන කැති සඳහන් කරන්නේ මෙහෙමයි. මගේ ගමන පැය 3 හමාරක් දිගයි. ඒත් මට ඒ ඉතාම කෙටි වගේ දැනුණා. ඒ වගේම අභ්‍යවකාශ ගමනේ කාන්තා නියෝජනයට මම දුන්නේ ආරම්භයක් පමණයි. මා පසුපසෙ තව ඉදිරියේදී බොහෝ කාන්තාවන් මේ ගමනට එක්වේවි. අභ්‍යවකාශයේ ගමනක් යනු මොනතරම් සංකීර්ණ සහ කැපවීමකින් කළ යුතු කටයුත්තක්ද යන බව ඔබ දන්නවා ඇති. මේවා හරිම අපූරුයි. තරුණ ගැහැණු ළමයි මේවට සම්බන්ධ විය යුතුයි. ඇය තමන් ලද ජයග්‍රහණය මෙතනින් නතර නොවන බවත් මේ ඉදිරිපෙම්මක් බවත් සඳහන් කළා. දැන් ඇයට අවශ්‍ය වී ඇත්තේ මහා සාගරයේ ගැඹුරුම තැනට කිමිදීමයි. ඇය ඒ වෙනුවෙන් ගවේෂක වෙස්කෝවා විද්‍යුත් තැපැල් ඔස්සේ සම්බන්ධ කරගෙන තිබේ. ඔහු 2019 වසරේදී ගැඹුරු මුහුදු වාහන හෙවත් ඩීප් සී වෙහිකල් යොදාගෙන හැම සාගරයකම ගැඹුරු ස්ථාන නරඹන ලද ප්‍රථම පුද්ගලයා ලෙසින් වාර්තාව තබන ලදී. ඔහු තමාගේ අරමුණ පැසිෆික් සාගරයේ ගැඹුරුම ස්ථානයට කිමිදීමයි යනුවෙන් සඳහන් කර තිබේ. ඒ වෙනුවෙන් උදව් ලබා ගැනීමට හැකියාවක් ඇත්තේ කැතිගේ විමසුමට පිළිතුරු සපයමින් වෙස්කෝවා සඳහන් කර ඇත්තේ මුහුද හා විද්‍යාව කෙරෙහි උනන්දුවක් ඇති කර
කරගන්නා ලෙසයි. 2020 වසරේ ජූනි 7 වෙනිදා කැතී වෙස්කෝවාගේ මග පෙන්වීම අනුව පැසිෆික් සාගරයේ අඩි 35,000ක් ගැඹුරට ගමන් කළා. මේ ගමන හරියට මැජික් ගෝලයක් තුළ සිටිනවාට සමානයි යනුවෙන් ඇය අදහස් බෙදාගෙන තිබුණා. අපේ මානව හැකියාවත් සමග ඉංජිනේරු තාක්ෂණයේ දියුණුව නිසා අපට පෘථිවියේ ඕනෑම තැනකට ගමන් කරන්න පුළුවන් යනුවෙන්ද කැතී සොලිවන් පවසා තිබේ. අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක ඔබලා අපිට subscribe කරන්න.